ශ්‍රී ගණ සුගත ශාසනය 5000ක් අවුරුදු කල යෙහෙන් පවතින්නේ පරියප්ති ධර්මතර බහුශ්‍රත ශික්ෂාකාමි සිල් ගුණවත් බුද්ධ පුත්‍රයන් වහන්සේලාගේ ප්‍රාදුර්භාවය හේතු කොටගෙනය ශාසන මාමක ලෝකයට තිබෙන එකම සනසුමත් ශාසනයට තිබෙන එකම ආලෝකයත් එපඳු මහානීය ගුණ කදම්බෙන් හිබි මහතෙරුය ससुन विल होबवन हेल पियुं वन इपंदु उतुमो असारवो लोके सारवत करती अनाथवो लोके सनात करती दुर्गमवो जीवन यात्राव सुकम करती जीव लोकेट तिपन एकम प्रतिष्ठाव इपंदु उतुमंगे पालवीमय इसे हेन स्मरणी सत्कुन मालाविन विराजितव तमा ससुन पिलिवेतिन हेटकेसी ඒ සසුන් පිළිවෙතින්ම සසුනත් හැටගන්වා ලොවටත් වැඩසාදා ජීවිත සාපල්‍ය සිදුකොට දිවංගත වී වදාළ තිරවරුන්ගේ චරිත කතාව ගුණකරුක ලෝකයාට සොම්නසගිනේ ගුණයට බැහැවුම් කරනු සඳහා එවන් පූර්වාදර්ශ චරිත උපකාරී වේ දහමට දිරියක්ත දේ සසුන් වන් කුල පුත්‍රයන් හට හස්තසාර පුස්තකයක්ත වේ ගංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේද වර්තමාන භික්ෂු මහා සංඝයාතුරෙහි වැජබුණු ආදර්ශ පූර්ණ යතිවරයන් වහන්සේ නමක් ලැබිය. උන්වහන්සේගේ සේවාව මෙතෙකයි සමාජයට පෙන්වීමට අවසි නැත. ලංකේ ජනහද තුල ඒ උතුමන් වහන්සේගේ මතකය සදා අනුස්මරණීය ගුණපින්ඩයක් සේන් රැඳී ඇත. අද වෙනි දිනක ලංකා ශාසන අම්බරෙන් සමුගත් මේ උතුමන් වහන්සේගේ ලක්වියෝව සම්බුදු සසුනට අරක්ගත් මහ මුර දේවතා කෙනෙක් නොසිතූ අයුරින් අතුරුතන්වගේ සෙයින් දැනේ. එලෙසින් ධර්මද්වීප වාසීන් හඬා වැළපෙත්ම මනුලොවෙන් සුරලොව වැඩි වියත් දෙව් මහරජු වටාගත් සුරකැලන් මෙවුරු නදින් දෙසන දම් අසතේ හැඟේ. ඒ මතුර දම් දේශනා ශ්‍රවණයෙන් සිත සනහා ගණිතී හැඟේ පුරා කූඹියෙකුට උනත් හිංසාවක් කිරීමෙන් වළකින්න පුළුවන් ඒ හිංසාවක් කරන මොහොතක තමන් හිංසාව කරන්නේ දැනගෙන නම් ඒ මොහොතේ තමාගේ ඇතුළත වෙන ක්‍රියාදාමය මානසික ක්‍රියාවලිය වෙනස් වීම තමන් දන්නේ නැති වුණාට මනස ඒක දන්නවා කොහොමද වෙන්නේ කියලා ඒකේ තීව්‍රත්වය වැඩි වෙන්න තමන්ට චේතනාව බලවත් වෙනවා කියන්නේ ඒකයි චේතනාහම් භික්ඛවේ කම්මං වදාමි ඒ චේතනාව කර්මයක් බවට පත් වෙන කර්මයක් බවට පත් වෙනා කියන්නේ නැවත විපාක දෙන ස්වභාවයට ඒක එනවා මෙසිතිතු අදම කැලගේ සූක්ෂම ක්‍රියාකාරීත්වය නිසා ලක් බුදු සසුනට එල්ල වී ඇති මහා විපත පිළිබඳ වார்த்தාව සක් රජුන් ඉදිරියේ මහා සංවේග සුරෙන් දැන් අස්වසිතී හඟමි සිව්පම වෙහෙරින් උදපත් සිට්ටොත් සෝම සමිදෝ අවසන් හුස්ම හෙළන තුරු සම්බුදු සසුන් නැමැති මහා කුසුම් විලෙහි පිපි සුගන්ධාවාසික මහා කුසුමයක් සේින් නොමැලෙවී වැජමුණාහ එතට වඩා අද ලංකා ශාසන තලයට වටිනා උතුමෙකු වූ මේ උතාර යතිදුන්ගේ මතකය අද සිහි කරනවා සේම මෙවැනි ආදර්ශවත් ජීවිත දෙස බලමින් පූර්වාදර්ශ තම තමන්ගේ ජීවිතවලට ගලපා ගනිමින් ගංගුඩවිල ස්වාමීන් වහන්සේට අචරාමර නිර්වාණාධිකමය සිතෝ සේන්ම ලැබේවායි පතමු. ඒ උතුම් නාමයට අප තබන මේ සටහන උපහාරයක්ම වේවා.